ජනතාව ඉල්ලුවෝ ශ්‍රී ලංකාවට දුන් ඉතිරි අලි දෙදෙනාවත් ගෙන්වා ගන්නවා. අනාගතයේදී තායිලන්තයේ වෙනත් කිසිදු රටකට ත්‍යාග ලෙස අලි ඇතුන් ලබා දෙන්නේ නැහැ. මෙහෙම කියන්නේ තායිලන්ත පරිසර ඇමති වරාවුත් සිල්පා අර්චා කියයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇතුල් පිටවට යන්නට පුළුවන් තොරතුරු වාර්තා වෙන්නේ කොහොමද කියලා බලන්න. තායිලන්තයේ විසින් පරිත්‍යාග කරන ලදුව ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානයක ජීවත් වන ඉතිරි තායිලන්ත අලි දෙදෙනා ගැන තායිලන්ත ජනතාව සැලකිලිමත් වන්නේ නම් ඔවුන්ද ආපසු ගෙන්වා ගැනීමට තම අමාත්‍යංශයේ විදේශ අමාත්‍යංශය සමග කටයුතු කරන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කරනවා කියලා සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ නොසැලකිලි නිසා නැවතත් තායිලන්තයේ වෙත ගෙන්වාගත් මුතුරාජා හස්තියා මේ වෙනකොට එරට තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබනවා. මුතුරාජා මුලින්ම මාසයක පමණ කාලයක් එරට නිරෝධායනය කරනු ලබනවා කියන කාරණයක් සඳහන් වෙනවා. දැන් අපි ඉස්සර කියන්නේ දිනොත් දෙයක් ආයෙල්ලන්න එපා කියලා සශිකා. හැබැයි ලබාගත් දේ පරිස්සම් කරගන්න එකත් අපේ වගකීමක්. ඒ නිසා මෙතන පාර්ශ්ව දෙකක් තිබෙනවා, පැති දෙකක් තිබෙනවා. අපිට මේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන් කෝණ කිහිපයක් තියෙනවා. ඒ නිසා දැන් මේ සශිකා කියපු කාරණාවත් එක්ක ජනතාව ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට දුන්නු ඉතිරි අලි දෙන්නවත් ගෙන්වා ගන්න ඕන් කටයුතු කරනවා කියලා කියන්නේ. අපි කියනවා එහෙම කරන්න එපා බලන්න. ඒ අයව හොඳින් බලා ගන්න ඕන නම් එහෙම කරන්න අවස්ථාවක් නැහැ. මුතුරාජා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඉතින් ඊට විසඳුමක් ඔන්න ලබා දීලා තියෙනවා.